අයිබෝන් ට්‍රේඩර්ස්, ඉතින් මම කලින් වීඩියෝ සෙට් එකක්ම කරා ඩයිවර්ජන්ස් ගැන. එතකොට මේ ඩයිවර්ජන්ස් ගැන කතා කරපු වීඩියෝ සීරීස් එකේදී ඩයිවර්ජන්ස් එකක් කියන්නේ මොකක්ද කියන තැන ඉඳලා ඩයිවර්ජන්ස් ගැන උගන්නලා ඒක ලයිව් මාකට් එකේ භාවිතා කරන විදියට එනකන් අපි කතා කරා. එතකොට මේ වීඩියෝ එක හැදෙන්නේ ඒකෙදී ඕගොල්ලොන්ට මතුවෙච්ච ප්‍රශ්න ටිකක් සහ ඩයිවර්ජන්ස් පාවිච්චි කරලා ට්‍රේඩ් වලට කන්ෆර්මේෂන් ගන්න විදිය ගැන. ඉතින් අපි දන්නවා ඩයිවර්ජන්ස් කියන්නේ එක ස්ට්‍රැටජි එකක් විතර. අපි කවදාවත් එක ස්ට්‍රැටජි එකක් විතරක් පාවිච්චි කරලා ට්‍රේඩ් වලට එන්ටර් වෙන්නේ නැහැ. අපි ඒත් එක්කම තව ආකාරයෙන් කන්ෆර්මේෂන් සෙට් එකක් ගන්නවා. ඉතින් මේ හැම දෙයක්ම අද වීඩියෝ එකේදී පෙන්වන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මේ වී�ඩියෝ එක බලන ඔයා අලුත් කෙනෙක් නම් ඩයිවර්ජන්ස් ගැන මම කතා කරපු කලින් වීඩියෝස් ටික බලලා නැත්නම් මේ වීඩියෝ එක බලන එක චුට්ටක්වත් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ ප්‍රෙස් කමෙන්ට්ස් වල ලින්ක් තියෙනවා ඩයිවර්ජන්ස් ගැන දාපු පළවෙනි වීඩියෝ එකේ ඉඳලා බලාගෙන ඉන්න. මොකද ඔයා ට්‍රේඩින් ගැන ඉගෙන ගන්න කෙනෙක් නම් ට්‍රේඩර් කෙනෙක් නම් ඩයිවර්ජන්ස් කියන දේ නැතුව චුට්ටක් ඉස්සරහට යන්න අමාරුයි. ඒක නිසා මේක අනිවාර්යයෙන්ම බලන්න කියලා මම ඔයගොල්ලන්ට යෝජනා කරනවා. ඉතින් අපි අද වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොකද්ද මේ ඩයිවර්ජන්ස් එකකට කන්ෆර්මේෂන් එකක් ගන්න කියන එක. ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාලම වීඩියෝ එකට සෙට් වෙන්න. ඉතින් මේ තියෙන්නේ ඩයිවර්ජන්ස් ගැන මම දාපු වීඩියෝ සෙට් එක. ඒ වගේම තමයි මම දාලා තියෙනවා ටෙක්නිකල් ඇනලයිස් ගැන වීඩියෝ සෙට් එකක්. මෙන්න මේකෙදී මම කතා කරනවා කැන්ඩල් ස්ටික් වර්ග ගැන. ඒ කියන්නේ කැන්ඩල් ස්ටික් පැටර්න් නෙමෙයි කැන්ඩල්ස් වර්ග ගැන. එතකොට ඒ වීඩියෝ එකත් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ සෙට් එකත් අනිවාර්යයෙන්ම බලන්න. මේකෙදී කැන්ඩල්ස් වල හැඩය අනුව ට්‍රේඩ් වලට එන්ටර් වෙන විදිය එක පෙන්වනවා. ඒක මේකෙදී අපිට තව එක කන්ෆර්මේෂන් එකක් වෙනවා. ඉතින් ඔන්න මම සුපුරුදු පරිදි ට්‍රේඩින් වියව එකට ආවා. හරි, මේ තියෙනවනේ අපි එදා ඉගෙන ගත්තා ප්‍රධාන වශයෙන් ඩයිවර්ජන්ස් වර්ග දෙකයි රෙගියුලර් ඇන් හිඩන් කියලා. හිඩන් කියලා කියන්නේ කන්ටිනියුේෂන් පැටර්න් එකක්. ඒ කියන්නේ මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකක හෝ ඩවුන් ට්‍රෙන්ඩ් එකක යනවනම් හිඩන් ඩයිවර්ජන්ස් එකක් හැදුනහම ඒ යන ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙනවා. නමුත් රෙගියුලර් ඩයිවර්ජන්ස් එකක් කියන්නේ මාකට් රිවර්සල් ඩයිවර්ජන්ස් එකක්. අප් ට්‍රෙන්ඩ් එකක හෝ ඩවුන් ට්‍රෙන්ඩ් එකක යන මාකට් එකක රෙගියුලර් ඩයිවර්ජන්ස් එකක් හැදුනහම මාකට් එක ඒ යන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට රිවර්ස් වෙන්න පුළුවන්. එතකොට ඔන්නව තමයි රෙගියුලර් ඇන් හිඩන් ඩයිවර්ජන්ස් වල වෙනස. එතකොට ඒව කොටස් දෙකයි තියෙන්නේ බෙයාරිෂ් ඇන් බුලිෂ් කියලා. ඉතින් මේ තියෙන්නේ මේ බලන්නකෝ මාකට් එක අප් ට්‍රෙන්ඩ් එක යනවා, රෙගියුලර් ඩයිවර්ජන්ස් එකක් හැදෙනවා, මේක රෙගියුලර් බුලිෂ් එකක්. ඒක හැදුනට පස්සේ මාකට් එකේ ට්‍රෙන්ඩ් එක අප් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඩයිවර්ජන්ස් වලින් අපි වැඩ ගන්න. ඉතින් අද වීඩියෝ එකේදී පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ කන්ෆර්මේෂන් ගන්න විදිය ගැන. මේ බලන්නකෝ මේ තියෙන්නේ රෙගියුලර් බුල්. මේ කියන්නේ ඩයිවර්ජන්ස් වර්ග හතරේ වෙනස ඕගොල්ලෝ මුලින්ම හොඳට අඳුරගෙන ඉන්න ඕන. දැන් මේ තියෙන රෙගියුලර් වර්ග දෙකනේ. රෙගියුලර් වර්ග දෙකේ මේ බලන්න රෙගියුලර් බූලිෂ් එකේදී මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකක එන්නේ. එතකොට ඩවුන් ට්‍රෙන්ඩ් එකක එන මාකට් එකේ අපි යා කරන්නේ ලෝවලෝ. ඒ වගේම ඊට සාපේක්ෂව RSI එකේ හෝ ටෙක්නිකල් ඉන්ඩිකේස් එක අපි යා කරන්නේ හයලෝ දෙකක් යා කරනවා RSI එකේ. ඊට පස්සේ මාකට් එකේ ලෝවලෝ දෙකක් යා කරනවා. ඊට පස්සේ රෙගියුලර් බෙයාරිෂ් එකේදී මාකට් එක අප් ට්‍රෙන්ඩ් එක යන්න එපා, ඩවුන් ට්‍රෙන්ඩ් එකට හැරෙන්න නම්. එතකොට ඒකෙදී අපි යා කරන්නේ යන අප් ට්‍රෙන්ඩ් එකේ 6 දෙකක් සහ ඉන්ඩිකේටර් එකේ ලෝව 6 දෙකක්. ඒ වගේමයි හිඩන් බූලිෂ් එකේදී අපි යා කරනවා මෙන්න මේ වගේ 6 දෙකක් මාකට් එකේදී, ඉන්ඩිකේටර් එකේදී ලෝව ලෝ දෙකක්, ඊට පස්සේ හිඩන් බෙයාරිෂ් එකේදී ලෝව 6 දෙකක්, ඊට පස්සේ ඉන්ඩිකේටර් එකේ 6 දෙකක්. අනිවාර්යයෙන්ම පෑනක් පොතක් අරගෙන මෙන්න මේ දේවල් මේ හතරේ තියෙන ලක්ෂණ මේ රූප සටහන් ටික ඇඳලා ඕ මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්නවා නම් ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මේක ලියලා තියාගන්නවා නම් ඔයාට ඒක ඊට වඩා ප්‍රයෝජනවත් වෙයි. මේ බලන්නකෝ මෙන්න තියෙනවා ඒක. එතකොට අපිට පුළුවන් නේද මෙන්න මෙතන දැන් මේක අනිවාර්යයෙන්ම ට්‍රේඩ් කරද්දි 1 hour වලට වඩා උඩ chart එකක් දාගන්න ඩයිවර්ජන්ස් පාවිච්චි කරනවා නම්. මේ බලන්නකෝ
මෙන්න මෙතන තියෙනවා නේද සපෝට් ලයින් එකක් මේ මෙන්න මෙතන 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 මේ සෙට් එකම කැපෙන සපෝට් ලයින් එකක් අපිට මෙන්න මෙතන මේ විදියට ඇඳ ගන්න පුළුවන් ඊට පස්සේ බලන්න දැන් මාකට් එකේ මෙන්න මෙතන තියෙනවා නේද හොඳ සපෝට් එකක් මේ මේ මෙන්න මේ ටික යා කරලා අපිට පුළුවන් නේද සපෝට් සෝන් එකක් උනත් ඇඳ ගන්න මේ මෙන්න මම මෙතන සපෝට් එකකුත් ඇඳලා තියා ගන්නවා හරිද ඔන්න සපෝට් එකක් රෙසිස්ටන්ට් එකක් ඔන්න එතන ඒ දෙකම එතන තියෙනවා ඊට පස්සේ ඕනනම් අපිට පුළුවන් ඉතින් මේ හරියෙත් මේ අනිවාර්යයෙන්ම මම සපෝට් ලයින් ගැන සොඳම වීඩියෝ එකක් දාලා තියෙනවා මේක ගැඹුරින් මදින විදිය ගැන මේ මෙතන යා කරලා අපිට පුළුවන් තව සපෝට් එකක් ඇන්ඩ් රෙසිස්ටන්ට් එකක් ඇඳ ගන්න දැන් ඔයා හිතන්නකෝ මාකට් එක තියෙන්නේ මෙන්න මේ හරිය කියලා මේ අපිට පුළුවන් මේක බොටම් එකට උනත් ගන්න. ඒ කියන්නේ කලින් පාර මාකට් එක හැරිච්ච තැන බොටම් එකටම අපිට මෙතන සපෝට් එක අඳින්නත් පුළුවන්. ඉතින් ඔයා හිතන්නකෝ මාකට් එක තියෙන්නේ මෙන්න මේ හරිය කියලා. මේ හරි මාකට් එක තියෙන වෙලාවේ අපි අපිට මෙතන බලා ගන්න පුළුවන්. දැන් මේ ට්‍රෙන්ඩ් රිවර්සල් එකක් නෙවෙන්න හදන්නේ අපි ප්‍රෙඩිට් කරන්නේ. එතකොට නිකන් අපිට නිකන් හිතනවා කලින් සපෝට් එක මේ හැරදී අඳගත්ත නිසා මාකට් එක මෙතනින් හැරේවි කියලා. අපි කරන්නේ මෙන්න මෙතන තියෙන මේ මොනවද මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකේ ඉන්නේ ලෝව ලෝ දෙකක් යා කරගන්නවා. මේ බලන්න මේ ලෝව ලෝ දෙකක්. මෙන්න බලන්න ලෝව ලෝ දෙකක් ඇඳ ගන්නවා මාකට් එකේ. ඊට පස්සේ RSI එක ගන්නකෝ. RSI එකේ අපි ඇඳ ගන්නවා හය ලෝ එකක්. මේ RSI එකේ අපි හය ලෝ එකක් ඇඳ ගන්නවා මීට සාපේක්ෂව ඔන්න හය ලෝ එක ඇඳගත්තා. දැන් මොකද්ද මේ මාකට් එකේ ඇඳෙනවා ලෝව ලෝ RSI එකේ ඇඳෙනවා ලෝව හයි ඒ මොනවද මේ මාකට් එකේ ඇඳෙනවා ලෝව ලෝ RSI එකේ හය ලෝ ඒ කියන්නේ රෙගියුලර් බූලිෂ් ඩයිවර්ජන්ස් එකක් එතකොට මාකට් එක කොහෙද යන්නේ මාකට් එක යන්නේ අප් ට්‍රෙන්ඩ් එකක මෙන්න මෙතන එක කන්ෆර්මේෂන් එකක් අපේ සපෝට් ලයින් එක හෝ සපෝට් සෝන් එක අනිත් කන්ෆර්මේෂන් එක RSI එක අපි මේක නිකන් 4 hour වගේ ටයිම් ෆ්‍රේම් එකකට දාගෙන බලමුකෝ 4 hour වගේ ටයිම් ෆ්‍රේම් එකක දාගත්තට පස්සේ නිකන් අපිට පුළුවන් මේකේ කන්ෆර්මේෂන් එකක් ගන්න මේ එන්කල්ෆින් වගේ ඒවා තියෙනවා මෙන්න මෙතන හැදිලා එන්කල්ෆින් හැදෙනවා ඒ කියන්නේ මේකේ මේක බ්‍රේක් කරගෙන මේක චුට්ටක් අප් වෙන්න හදලා තියෙනවා ඉතින් මේ වගේ දේවල් එක්ක අපිට නිකන් ඒක නිකන් අමතර එකක් කන්ෆර්මේෂන් පැහැදිලිව අපිට දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් ගන්න පුළුවන්. තව ටෙක්නිකල් ඉන්ඩිකේටර්ස් පාවිච්චි කරනවා නම් ඉතින් තවත් කන්ෆර්මේෂන් ප්‍රමාණය වැඩි. එතකොට මේ වගේ අවස්ථාවක් දැක්කට පස්සේ අපිට යම් රිස්ක් එකක් අරගෙන ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න පුළුවන්. ඉතින් ට්‍රේඩ් එකකට මේ වගේ තැනකදී වයි එන්ටර් වෙද්දී මේක ටච් කරපු ගමන් ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න එපා. චුට්ටක් ඉන්න. හරිද? ඒ කියන්නේ මේ ලයින් එක බ්‍රේක් කළා. දැන් මේ මෙතන බ්‍රේක් කළා චුට්ටක් උඩට යනකම් ඉඳලා තමයි ඒ කියන්නේ ගොඩක් නේ චුට්ටක් උඩට ගියාට පස්සේ තමයි අපි ට්‍රේඩ් වලට එන්ටර් වෙන්නේ. ඒ වගේම බලන්න මෙන්න මෙතන ඉඳලා තියෙන සපෝට් ලයින් එකේ බොටම් එකට යටින් කැන්ඩල්ස් හැදෙනවා නම් ඒක තව ඩවුන් එක කන්ටිනියු වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් කට්ටිය බැන්නට ටෙක්නිකල් ඇනලයිස් ගොඩාක් වැරදි කියලා එහෙම නැහැ. ඉතින් බලන්නකෝ අපි මේ කලින්ම ඉතිහාසය පදනම් කරගෙන කොහොමද අහනවා ට්‍රේඩ් කරන්නේ. ඉතින් බලන්න මාකට් එක අපි කලින් අතාවේ හැරිච්ච තැන මෙන්න මෙතෙන්ට සපෝට් එකක් ඇඳලා තියාගන්නවා නිකන්. මාකට් එක ඊගා පාර හැරෙන්නේත් හරියට එතනින්මයි. ඉතින් ටෙක්නිකල් ඇනලයිස් ගොඩක්ම වැරදි නෑ. 65ක 70ක ඇකියුරසි එකක් මේකේ තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ රෙගියුලර් බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් අඳුරගත්තට පස්සේ ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්නේ මෙන්න මෙහෙමයි. දැන් ඔයා හිතන් ඉන්නවනේ මේ හරියෙන් ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න. ඔයා කරන්න ඕන මෙන්න මෙතෙන්ට ඇවිල්ලා මෙන්න මේකේ ලෝන්ග් පොසිෂන් කියන එක දාගන්නවා. ලෝන්ග් පොසිෂන් කියන එක ඔයා ට්‍රේඩ් එකට එන්ටර් වෙන තැනට මේ විදියට දාගන්නවා. දාගත්තට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මෙතන මේ රිවර්ට් රේෂියෝ කියන එක එකට අරන් එන්න පුළුවන්. ඒ කියන්නේ මේක එකට අරන් එන්න පුළුවන්. හරිද? ඒ වගේ මේ වගේ මේක අරන් ආවට පස්සේ ඔයා ස්ටොප් ලොස් එක අනිවාර්යයෙන්ම දාගන්න ඕන. මෙන්න මේ ඇඳපු සපෝට් එකට ටිකක් නෙවෙයි චුට්ටක් බෆර් එකක් තියලා ඔයා ස්ටොප් ලොස් එක මෙන්න මේ වගේ තැනකට ඔයා දාගන්න ඕන. ඊට පස්සේ දැන් ඔයා ට්‍රේඩ් එකට මෙතෙන් දෙන්න උනා ස්ටොප් ලොස් එක අපි ඊවලෙම දාගන්නවා. ඊට පස්සේ මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකට යනවා. ඔයා මෙන්න මෙතෙන්ට ටේක් ප්‍රොෆිට් ටාගට් එකක් දාගන්න ඕන. මෙතෙන්ට ටේක් ප්‍රොෆිට් ටාගට් එක දාද්දී අපේ ෆුල් ට්‍රේඩ් එකම ක්ලෝස් වෙන්න අපි තියන්නේ නැහැ. අපි ඩොලර් 10 එක ට්‍රේඩ් එකක් දාලා තියෙනවා නම් මේ වගේ තැනකදී අපි
ඒකෙන් 150ක්. ඒ කියන්නේ ඩොලර් 5ක ප්‍රමාණයක් ක්ලෝස් වෙන්න තමයි අපි ට්‍රේඩ් එක දාන්නේ ගොඩක් වෙලාවට. හරිද? එතකොට මෙතන ටාගට් එක ටේක් ප්‍රොෆිට් ටාගට් එක හිට කරාට පස්සේ ඔයා දාපු ගාණෙන් 150ක 50ක් මෙතනින් ක්ලෝස් වෙනවා. එතකොට ඊතුරු 150 නැත්නම් ඊතුරු ඩොලර් 5 පිට පුළුවන් තව ටිකක් උඩට කන්ටිනියු කරගෙන යන්න. එහෙම කන්ටිනියු කරද්දී ඔයා ඔයාගේ ස්ටොප් ලොස් එක අරගෙන ඉන්න ඕන එන්ට්‍රි ප්‍රයිස් එකට. එන්ට්‍රි ප්‍රයිස් එකටයි ස්ටොප් ලොස් එක අරගෙන ඉන්න ඕන. ඊට පස්සේ ඔයා කරන්න ඕන ඔයාගේ මෙන්න මෙතන රිවර්ට් රේෂියෝ එක දෙකට අරගෙන යන්න ඕන. මේක ඔන්න දෙකට අරගෙන යන්න ඕන. ඒක මේ විදිහට දෙකට අරගෙන ගියාට පස්සේ ඔයා කරන්න ඕන ස්ටොප් ලොස් එක ඔයා අරන් එනවා entry price එකට. entry price එකට ගේනවා. එතකොට ඔයා කිසිම අවස්ථාවක ට්‍රේඩ් එකෙන් ලොස් වෙන්නේ නැහැ. මොකෝ මෙතෙන්ට කඩා වැටුණත් ඒ ප්‍රොෆිට් එක ඔයාට ඒ විදිහටම තියෙනවා. ඉතින් ඔයා මෙතෙන්ට ගෙනාවට පස්සේ ඔයා ටේක් ප්‍රොෆිට් ටාගට් එක මෙන්න මෙතෙන්ට දාගන්න ඕන. එතකොට වාගාඩොල 5 ඉතුරු වෙලා තියෙන්නේ. ඔයා මෙන්න මෙතෙන්ට දාගන්න ඕන. මෙතෙන්ට දාගත්තට පස්සේ ඔයාට පුළුවන් තව 105ක් 50ක් ක්ලෝස් වෙන්න හදන්න මෙතනින්. ඊට පස්සේ එහෙම මාකට් එක තව උට්ට යන්න මේ වගේ ඉස්සරහට කරගෙන ඉන්න. එතකොට ඔයා ට්‍රේඩ් එක තැනකදී ක්ලෝස් කරලත් නැහැ. උඩට යන්න ඔයා ප්‍රොෆිට් වෙනවා. මෙහෙම ප්‍රොෆිට් වෙද්දී ඔයා ටච් එකේ ඉන්න ඕන මාකට් එක කොයි වගේ තැනකදී රිවර්ස් වෙයිද කියලා. ඊට පස්සේ ඔයා බලන්න දැන් මේක අප්ට්‍රෙන්ඩ් එකකනේ. අප්ට්‍රෙන්ඩ් එකකට යද්දී රෙගියුලර් බෙයාරිෂ් ඩයිවර්ජන්ස් හැදෙනවද කියලා ඔයා හොඳ අවධානයෙන් ඉන්න ඕන. මොකෝ රෙගියුලර් බෙයාරිෂ් එකක් හැදුනට පස්සේ මාකට් එක ආපහු හැරෙන්න පුළුවන්. දැන් රෙගියුලර් බෙයාරිෂ් එකක් හැදෙනව නම් මාකට් එක මෙහෙම යනවා. ඊට පස්සේ RSI එක ඩවුන් ට්‍රෙන්ඩ් එක යනවා ඊට සාපේක්ෂව. මෙන්න මේ වගේ තමයි ඒක වෙන්න පුළුවන්. හරිද? එතකොට ඔයා මේ වගේ ලයින් දෙකක් යා කරලා මේ වගේ ට්‍රෙන්ඩ් එකක් දාගෙන බලන්න. දැන් මෙතන නම් හැදිලා නැහැ. නමුත් ඒක හැදෙන්න පුළුවන්. ඒක මාකට් රිවර්සල් සිග්නල් එකක්. ඒ ගැන අවධානයෙන් ඉන්න. ඊට පස්සේ ඒ වගේ තැනවලදී මාකට් එක හැරෙන්න පුළුවන්. ඒ වගේම තමයි හැදෙන කැනල්ස් වර්ග, උඩ තියෙන රෙසිස්ටන්ස් සෝන් එක, ඒ වගේ දේවල් වලින් මාකට් එක හැරෙන්න පුළුවන්. එතකොට ඔයාට අන්න ඒ විදිහට පුළුවන් ඩයිවර්ජන්ස් පාවිච්චි කරලා ට්‍රේඩ් එකකට එන්ටර් වෙද්දී ඒ හා සමානවම තියෙන තව කන්ෆර්මේෂන්ස් භාවිතා කරලා ට්‍රේඩ් එකේ ඇකියුරසි එක වැඩි කරගන්න. අපිට පුළුවන් ඒකට SMA ඉන්ඩිකේටර් එක භාවිතා කරන්න. ඉන්ඩිකේටර්ස් කියන එකට ගිහිල්ලා මම සර්ච් කරන්නම් SMA කියලා. ඊට පස්සේ එනවා SMA by KGS 5MA in 1 ඉන්ඩිකේටර් ගෝමාධි ශංක 27.84. මෙන්න මේක මම මේ විදිහට ඇඩ් කරගන්නවා. ඇඩ් කරගත්තට පස්සේ ඔයාට මෙන්න ඔන්න ඒක ආවා. මේක චුට්ටක් අපි සෙටිංස් ටිකක් හදාගෙන ඉන්න ඕන. සෙටිංස් ටිකක් හදාගනින්දින් මේක අපිට 10 තියන්න පුළුවන්. මේක EMA කියන එක 45ට දාගන්න. 45ට දාගෙන මේක අපි 9ට දාගමු. SMA කියන එක 9යි, EMA කියන එක 45යි. එතකොට ඉන්පුට්ස් යටතේ අපි ඔන්න ඕක ඔය වැලියුස් දෙක වෙනස් කරගන්නවා. ස්ටයිල් කියන එකට ඇවිල්ලා මේකේ වාගේ සමහර විට මේ ඔක්කොම ටික ටික් වැඩලා තියෙන්න පුළුවන්. ඒකෙදි SMA එක සහ EMA එක කියන එක විතරක් ඔයා වෙනස් කරගන්න ඕනේ. ඊට පස්සේ මේක ස්ටයිල් වලට ඇවිල්ලා මෙතෙන්ට අපි කොළපාට දාගමු. SMA එකට EMA එකට අපි රතු පාට දාගෙන මේක ඕකේ කරගමු. හරිද? මේ බලන්න මෙන්න මේවා මේ ලයින් ක්‍රොස් වෙද්දි මාකට් එකේ යම්කිසි මූවමන්ට් එකක් වෙන්න පුළුවන්. එතකොට දැන් මෙතන ට්‍රේඩ් එකට වෙන්න ඔය මෙතනදී. නමුත් මෙතනදී මේ ලයින් දෙක ක්‍රොස් වෙලා නැහැ. මෙතනදී තමයි ක්‍රොස් වෙලා තියෙන්නේ. නමුත් මේක නැවත ක්‍රොස් වුණාම මාකට් එක රිවර්ස් වෙන්න පුළුවන්. එතකොට මේවා ක්‍රොස් වෙච්ච හැම තැනකදීම මාකට් එකේ ට්‍රෙන්ඩ් එකේ යම්කිසි වෙනසක් වෙලා තියෙනවා. එතකොට ඔයාට පුළුවන් මෙතෙන්දී එන්ටර් වෙච්ච ලොง පොසිෂන් එක ටිකක් මෙතනදී අපිට පුළුවන් ට්‍රේඩ් එකෙන් එක්සිට් වෙන්න වගේ දේවල් මෙන්න මේ ඉන්ඩිකේටර් එක භාවිතා කරලා. මේකේ තියෙන මූවිං ඇවරේජ් එකනේ. එතකොට ඔයාට එක කන්ෆර්මේෂන් එකක් විදියට මේකත් භාවිතයට ගන්න පුළුවන්. ඒ වගේම ඔයා මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි දැන් මේ වගේ ඩයිවර්ජන්ස් එකක් හැදුන පමණින්ම ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න එපා. ඒකට ඔයාට පුළුවන් මේ වගේ ට්‍රෙන්ඩ් ලයින් එකක් භාවිතා කරන්න. මෙන්න ට්‍රෙන්ඩ් ලයින් එකක් භාවිතා කරනවා. හරිද?
ඔයාට පුළුවන් ඩයිවර්ජන්ස් එක පාස් කරලා මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරාට පස්සේ ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න. ඒ වගේමයි ඒකම ඔයාට ඔයාගේ මෙන්න මෙතන ඉන්ඩිකේටර්ස් එකෙත් දාගන්න පුළුවන් ට්‍රෙන්ඩ් ලයින් එකක් දාගන්න. එතකොට ට්‍රෙන්ඩ් එක බ්‍රේක් වෙද්දී ඔයාට හොඳට ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න පුළුවන්. දැන් ඔයා මෙහෙම හිතන්නකෝ, දැන් මම ඊගා වීඩියෝ එකේදී කතා කරනවා ඩයිවර්ජන්ස් හැම වෙලාවෙම හරියන්නේ නැහෙනේ, ඩයිවර්ජන්ස් වරදින්න පුළුවන්, ඩයිවර්ජන්ස් එකක් වැරදුනොත් මොකද්ද වෙන්නේ කියලා ඊගා වේකේ අපි චුට්ටක් ගැඹුරින් කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් දැන් ඔයා හිතන්න මේ වගේ තැනකදී දැන් මෙතන තියෙන්නේ රෙගියුලර් බෝලිෂ් ඩයිවර්ජන්ස් එකක්. එතකොට රෙගියුලර් බෝලිෂ් එකක් හැදුනහම මාකට් එක අනිවාර්යෙන් අප් ට්‍රෙන්ඩ් එක යන්න ඕන. බැරි වෙලා හරි මේ ඩයිවර්ජන්ස් එක ෆේල් වෙනවා. එහෙම ෆේල් වුණොත් මාකට් එක දැන් මෙතන තියෙන රෙගියුලර් බෝලිෂ් මාකට් එක අප් ට්‍රෙන්ඩ් එක යන්න ඕනනේ. එහෙම ෆේල් වුණොත් මාකට් එක චුට්ටක් දරුණු විදියට පල්ලෙහාට කඩා වැටෙන්න පුළුවන් ඩයිවර්ජන්ස් එකක් ෆේල් වුණොත්. එතකොට ඒ කාරණාවත් මතකේ තියාගෙන ඉන්න ඕන. ඩයිවර්ජන්ස් වලින් ට්‍රේඩ් කරනවා නම් ඒකට අනිවාර්යයෙන්ම හොඳ ටයිට් ස්ටොප් ලොස් එකක් ඔයාට දාගන්න සිද්ධ වෙනවා. ඒ වගේම අනිත් දේ තමයි දැන් 1 hour chart එකේ ඩයිවර්ජන්ස් අපි ඇඳගත්තට පස්සේ 4 hour chart එකක් දාගෙන බලන්න, ඩයිවර්ජන්ස් ඇඳගෙන බලන්න. දැන් මාකට් එක මේ වගේ රෙගියුලර් බෝලිෂ් එකක් හැදුනට පස්සේ මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකක යනවනේ. නමුත් ඒ ට්‍රෙන්ඩ් එක නැවත හැරෙන්න පුළුවන්. අප් ට්‍රෙන්ඩ් එක යනවා, ඊට පස්සේ රෙගියුලර් බෙයාරිෂ් එකක් හැදිලා මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකට හැරෙන්න පුළුවන්. ඉතින් ඒක 1 hour chart එකේම බලන් ඉන්න එපා, 4 hour වගේ chart එකක් දාගෙන ඒකෙත් බලන්න රෙගියුලර් බෙයාරිෂ් ඩයිවර්ජන්ස් එකක් හැදෙනවද කියලා ට්‍රේඩ් වලින් එක්සිට් වෙන්න. ඉතින් මම හිතනවා මේ ඩයිවර්ජන්ස් වලින් කන්ෆර්මේෂන් ගන්න දේවල් තමයි අද වීඩියෝ එකේදී කතා කරේ. මේ කතා කරපු දේවල් තේරුණා ඇති කියලා මම හිතනවා. මේ සම්බන්ධව ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඊගා වීඩියෝ එක තවත් ඇඳගත්තේ ඩයිවර්ජන්ස් ගැන කරන අවසාන කොටස. ඒකෙදී අපි කතා කරන්නේ ඩයිවර්ජන්ස් ෆේල් වීම සම්බන්ධව. ඉතින් වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න. එහෙනම් කාලය අරගෙන මේ වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි. මේ වගේ අපි ටෙක්නිකල් තවත් පාට් එකකින් හම්බ වෙමු. එහෙනම් හැමෝටම ට්‍රේඩ් වලින් සාර්ථක වෙන්න කියලා මම සුභ ප්‍රාර්ථනා කරනවා.